ජයිවලෝක අසිරිය කියන එකදී අපි ජීවින් සහ ජීවින් කියන දේවල් ගැන අපි විඩියෝවේ කලින් දාලා ඇති එම සුද්‍ර ජීවින් ගැනත් ර්වාස ජීවින්ගි ලක්ෂණ ශාක හා සතුම් අතර වෙනස දෙබඳම් සුච්චි කියන ක්‍රමේ ගැන අපි ඒ පාඩම ගෙසතිමන් දා ඇති ඒ අපි ඉතුරු කොටස අද කරන්න බලාපොත්තු වයෙනවා මතා කිරීමක් විදියට අපි කලින් සතියේ අපි අප වීඩියෝ කොඩස්ස ගැන අපි කොඩඩක් කතා කරමු ජීවින් සහ ජීවන් මේ අපි ඉන්න පරිසරය අපඉන්න අපේ අපි අපේ ඇත්තිෙන වට පිටාවට අපි කියන පරිසරය කියලා මේ පරිසරය ප්‍රධාන වශයෙන් ජීවීනුයි ඒවගේම අජී ්‍රව්‍යය කියලා කොටස්ස දෙේකට පින්වෙනවා අප අපි අටේ තියන දේවලු අපි කිය පරිසරේ කියලා ඒක ජීවින් කියලා අපි පණතියන දේවල්ට කියනවා ජීවීන් කියලා පන නැති දේවල්ට කියනවා මේ ජීවින් කෙන එක නැවතත් කොටස් වලටවෙෙන් වෙනවා ශාක අපි අතරම සහර භාෂාවල දහම කතා කරනවා ශාක කියන්නේ පණ නැතිදයක් කියලා නමුත් විද්‍යාවදී ශාක කියන්නේ පණතියන දෙයක් ශාක සතුන් සහශුද්‍ර ජීවින් කියලා මේ ජීවින් පොලස්තුනකට වෙන් කන්නවා මේ මේින්ශුද්‍ර ජීවින් කියන එක ඇත්තටම දූල පුතාලට අටවාසරිදි මුල්ම පාඩ විදිර මේ ශුද්‍ර ජීවින් කිය එක ඉගෙන ගන්න පුළුවන් අටවරරිදි මුල්ම පාඩම විදිර ශුද්‍ර ජීවින් ඉගෙන ගන්නවා දූල පුතාලා මේකදී අපිශුද්‍ර ජීවින් කියෙක් ගැන අපි පොඩි ලා දහසක් කන්න විතරයි තියෙන්නේ නමුත් දල පුතාලා දැනගෙන ඉන්න එක වැදගත්වෙනවා. සුද්‍ර ජීවින් කල කියන්නේ අපට අප හැට පේෙන් නැති කුඩා ජීවින් කොටසක් ඉන්නවා. ඒ සුද්‍රජීවින් අපිට ප්‍රයෝජනවත් අවස්ථා තියෙනවා ඒවගේම හානිකර ප්‍රතිඵල ඇතිකන්න අවස්ථා තියෙනවා. මේ සුද්‍ර ජීවින් ප්‍රෝජනවත්ව වන අවස්ථාාවවිදියට අපි චිස් ඒවගේම යෝගට් මුදවකු කිරි පාන්. ම හදන්න පා පිපෙන් ඕන පිපෙන් සුද්‍ර ජීවිීන් දවල උදව්වෙන් හත්තු හතුව එහමහ දෙන්නේ ඉළඟට අප රාග දිරන්න සුද්‍ර ජීවිීන් විශාල කාරයක් කරනවා ඒ වගේම සමහර ප්‍රතිශක්තිය කරන එන්නත් මේ සුද්‍ර ජීවන් මාර්ගයෙන් තමයි හදන්නේ ඒ වගේම කෘමි නාශක තියෙනවා සමහර සත්තු සුද්‍ර ජීවිී මාර්ගයෙන් ඒ කෘමීන් එහෙම විනාස පැතිරී මාඩු කරන්න ඒ වගේම සමහර බෙහෙත්තු අර්ග තියෙනවා ඒ වගේ සමහර සතුන්ගේ ආහාර ජීරණය පද්ධතිවල න ගවය වගේ සත්තුන්ගේ ආහර ජීරණයට සුද්‍ර ජීවින් විශාල කාරයක් කරන්නවා. ඒ වගේම දියුන් රටවල්හෙම අපද අපවිත්‍රච ජලය පිරිසුදු කරන්න ශුද්‍ර ජීවින් භාවිතා කන්නවා ඒ වගේම දි හෝදන කුඩු ඒවා ගොඩාක් වෙලාවට අපි පාවිතා කන රදිහෝදනකුඩු පරිසරයට ලොකු විනාසයක් කරනවා ඒ වෙනුවට නවතම අලුතෙෙන්ම ඒ පරිසර හිතකාමී රදි හෝදන කුඩු ගැන පරිීක්ෂණයහෙම කරනවා ඒවා ඒ පරිසර හිතකාමී දි ෝදන කුඩු එහෙම හදන්න ඇතටම ශුද්්‍ර ජීවිීන් භාවිතා කරලා. ඊළඟට හානිකර ශුද්‍ර ජීවිී ඉහ මේ අවසරදේ වැඩ දුර ඉගෙන ගන්න පුුවන් දල පුතාරට දලා අදහසක් ගන්න මේකේදී අපි දක්වල තියනෙ වෛරැස්ස එම ලෙඩ තිෙනවා දිලීර තියෙනවා ඒවගේ ආහර නරක් වෙන්නේ ආහරවිසවෙන්න පුළුවන් ඒ වගේම කෘසිිකර්මාන්්‍යආස්ත්‍රත ලෙඩ පැතිරෙනවා මේ ශුද්‍ර ජීවිීන් මාර්ගය. ඊළඟට අපිට ජීවිීන්ග ලක්ෂණ පිළිබඳව මේ පාඩ මේ කතා කරන්න තියෙනවා වර්ධනය පෝෂණය චලනය ශොසනය ප්‍රජනනය කියන මිලක්ෂණ ජීවීන් ගිින් තියෙන ප්‍රධාන ලක්ෂණ වෙනවා අපි එතනින් දං අද පාඩම කතා කරමු ඉස්කෝල පතභාවිතයෙන් ඇතරම මුලිදික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා න්ගේ ලක්ෂණ විදියට වර්ධනය අජීවී ද්‍රව්‍ය ඒක තියෙන ප්‍රමාණටම තමයි තියෙන් හැමදාම එම නැත්තැෂයවෙන්නේ අපි පාවිච්චිකරවති නැත්තං එකයි විදිරම තියෙනවා නමුත් ජීවීන් වර්ධනය වෙලා වෙනවා මුලින්ම මේක පෙන්ලා තියෙන විදිට පොඩියට තියෙන මේ ඉන්න උපදෙන සත්තු ආලත් එක් ලොකු වෙලා එක්තර ප්‍රමාණයකට පත්වෙනවා ගස් වුනත් එහෙමයි ශාක වුුණත් ශාක පොඩියට තියෙන පොඩිටක හො හොකින් හැරි ඇත්දින එතකොඩ සාකය පොඩියට තිවිලා ඒ කාලයක්ත් එක්ක ඒ වර්ධනය වෙනවා. මේ වර්ධනය කියනෙක ජීවින්ට විතරක් තියෙන පොදු ලක්ෂණයක්. ඒ නිසා ජීඉන්ට ති ඒ පොදු ලක්ෂණයක් විදිට වර්ධනය පධන වෙනවා. ඊළඟට ජීවීන්ට තිය ඊළංඟ ලක්ෂණ තමයි පෝෂණය පෝෂණය එතකොට පෝෂණය කියන එක ජීවීන්ගේ ආහාරදාමේ පධනපුරුකවෙන්නේ ශා ශාක තමයි ස්වම් පෝෂීන් වෙන්නේ ශාක හිරුවලියත් ඉළඟට ජලය කාබන්ක්සයි් ආස්්‍රේන් ඒගොල්ලෝ ශාකවලට අවශ්‍ය ඒ ශක්තිය නිෂ්පාදනය කරනවා ඒට අපි කියනවා ප්‍රභා සන්ස්ලේෂණය කියලා ප්‍රභා සන්ස්ලේෂණය කියල කියන්නේ පසෙන් උරාගන්න ජලයයි පසෙන් උරාගන ජලයයි ඒ ශක්ති සූර ශක්තියයි කාබන්ඩක්යි අරගෙන මේ පනලතියන එක කාබන් සූර ශක්තිය ඊට කාබන් ඩක්යි්ය ඉළඟට පසන් ජලය වරාගෙන මේ සාාක ආර නිෂ්පාදනය කරන ක්‍රියාවලට තමයි ගැනෙ ප්‍රභා සංස්ලේශණය කියලා මේ ශාක නිෂ්පාදනය කරන ආහාර තමයි අනිකුත් සතුන් ඒ ආහාරටර්ගෙන ජීවත් වෙන්නේ එතකොට ශාක තමයි ස්වම්පෝෂීන් වෙන්නේ ශාක තමයි තමන් විශිම තන් ආර නිෂ්පාදනය කරන්නේ. ඒ ශාක, ඒ ශාක ආහාරයට අරගෙන මේ හක පෙන්ල තිනෙ ෙට උදාහරණය විදියට ගවෙක් තනකොලා ආහරයට ගන්නවාඒ ශාක නිෂ්පාදනය කරපු මේ ස ආහාර තමයි ඒ ගවය ආහාරයට ගන්නේ ඒ නිසා මෙතන තන කොල ස්වයම්පෝෂීන් ඒ වගේම ඒ ආහාරයට ගන්න තනකොළ ආහාරයට ගන්න සතුම් විෂම පෝෂීන් වෙනවා මේ ශාක ආහාරයට ගන්න සතුම් විශෂම පෝෂීන් වෙනවා ඊළඟට සමහර මාංශ භක්ෂක සතුන් ඉන්නවා මේ තන කොලා ආහාරයට ගන්න සතුන්ට කියනවා ශාක භක්ෂක සතුන් කියලා ශාක තමය ගුලු ආහරට ගන්නේ ශාක භක්ෂක සතුන් කියලා ඉනාට සතු තවත් වෙනස් සතුන් ආහරට ගන්න මේ සතුන්ට කියනවා මාංශ භක්ෂක සතුන් කියලා ඒ මාංශභක්ෂ සතුන් මේ ආහරට ගන්නේ ආහරයක්ක දර මේ පින්තුරේ පෙල්ල තියෙන වා වෙන්න පුළුවන් මවා තනොළවලින් ශක්තිය ගන්නවා මවා ආහරටර්ගෙන සිංහහා ශක්තිය ලබා ගන්නවා ඒ නිසා මේ සිංහ ආහාරටි ගන්නත් ඒ ශාක මගේ නිෂ්පාදනය කරපු ආහාර ඒ තමයි සිංහාගෙත් මේ ආහාරවෙටන වක්‍රාකාරව ඒ කිලිම මවා කනවා ඒ සාකමගේ නිෂ්පාදනය කරපු ආහර ඒමවා සිංහ කනවා ඒ නිසා අපිට මේ වෙනත් සාකමත්ගේ නිෂ්පාදනය කරපු ආහාර කෙලින් මෙහමන තම මේ ගඋදාහරණය විදිර තියෙන වක්්‍රව ආහරට ගන්නට සතුන්ට කියනවා විශෂම පෝෂයෙන් කියලා. එක තමන්ට තමන්ගේ ආර නිෂ්පාදනය කරගන්න බැහැ මන්ට තමඟගේ හ නිෂ්පාදන කරන්නපුළුවන් ඒවා සොයම් පෝෂීන් ඒවගේ තමන්ට තමන්ගේ හ නිෂ්පාදනය කරන්න බැරුව ව වෙනත් කට් මත වෙනත් දේවල් මත යැපෙන කියන එක තමයි මේ විශෂම පෝෂීන් ඒ කියලා කියන්නේ ඊළඟට සතුන්ට තියෙන ඊළග ලක්ෂණය තමයි චාලනයයා අපි මේ පින්තුරේ දක්කල තියෙනවිට මාළුහෙම ගත්තතින් මාලු පීනවා එක තැන ඉන්න ඒ වගේම සර්පයෝ ඒ වගේ බඩගගා යනවා ඒ එක්තැනක ඉන්න එක එක තැන එම චලනය වෙනවා ඉරඟට මේ පින්තුර දක්කල තියෙනවා අශ්වයෝ අශ්්‍රවය වනත් ඒ දුවනවා මිනිස්සුනත් ඇවිදිනවා කුරුල්ලො පියාම්බනවා ඒන් එක තැනක ඉන්න වෙනස් තැනටම යන්නවා මේ වට කියනවා චලනය කියලා මේ මේ පින්තුරරි දක්වල තින මුහුදුමල් කෝරල් ඒවත් ඇත්තරම එහට මෙ හාට වෙනවා මුහුදු ශාක මේ සත්තු කොටසාක් ඊළඟට ශාක කියන එකත් ඒ චලනය කියන එක දක්වන්නවා සුරේ හිරවෙලියට හිරුවලිය එන බැත්තට ශාක ගමන් කරනවා මේක උදාහරණයක් විදියට මේ පෝච්චයක හිටවපු ගහක් එහෙම දක් කළ තියෙනවා එක ජනලෙ කාමරයක් පසල තිවබෝතිී ඒ හිරුවලිය හොයාගෙන ගස චලනය වෙනවා ඇතනම මිනිසු වගේ ඒ සත්තු වගේ ඒ ඇවිදින්න බැහැන අමුත් එකක චලනයක් පෙන්නුම් කරනවා. ඊඟට ශස්සනය ශස්සනය ඒැන අපි ඔක්සිජන් වායෝ ලබාගෙන හාබන්ඩක්සයිට්වායෝ පිට කන්නවා එකට ආශ්වාස පාශ්වාස කියලා අපි හුස්ම ගන්නවා. ආවාරනවා ඉලා් ප්‍රශවාස කරනව එහුස්ම පිට කරන්නවා ඒ ආශවාස කරන කොටපි ඔක්සිජන්වායු ලබාගන්න එහුස්ම පිට කරන්න දේහල්ල තින කාබන්්ඩක්යිට් ව සතුන් වගේම ශාකත් කලින්කුව ශසනය කරනවා නමුත් ශාක හිරුවලිය තියනකොට ා කාබන්ඩක්් හිරලියත් ජලයක් තියෙනකොට ඒසාක් කාබන්ඩ්ක්සයිට් අය ලබාගෙන එකගුල ආහර නිෂ්පාදනය කරන්නේ නමුත් ්‍රාත්ත්‍රී කාලේදී ශාකල නුත් කාබ්ඩ ක්සයිට් පිට වෙන කියලා තියෙනවා ඊඟට ඊළඟ වැදගත්දේ මේ ප්‍රජනනය කියන්නේ ඒ තමන්ග වර්ගයා නිසා සත්තු සත්තු වනත් කාලයක්ක වර්ධනය වෙලා කාලයක්ක නැතිවෙලා යනවා ඉප දෙනවා වර්ධනය වෙනවා ඒට පස්සේ නැතිවෙලා යනවා ඒ නිසා මිහිපිටිින් ඒ සත්තු නැතිවෙලා යන් නැතිවෙන්න ඒගොල්ලෝ තමන්ග වර්ගයාා බෝකරනවා එකට කියවා ප්‍රජනනය කියලා එක ඒක වර්ගවල මේක උදාහරණ විදියට තියෙනවා ගස්වල ඒ බෝන් චිගහක් මෑ ගහක් වෙන්න පුළුවන් ඒවායි ඇටවලින් නැවසත් ඒ ගස් හැදිනවා කුකුලෙක් ඉන්න පුළුවම කුකුලාගේ බිත්තර වලින් තවත් පැටව් බොහි කල්ලා ඒ තමාන්ග වාර්ගයා බිහි කන්නවා ඒ වට කියවා ප්‍රජනනය කියලා ඒක ජීවට අයත් පොදු ලක්ෂණයාමටිගේ දල පුදලට පශ්න තියෙනවද ඕකේ ඟට අපි මේ ශාකවලයි සතුනු අතර බැලුවෝතින් ශාක කියන එක සතුන්ගේ වර්ධනය එක්තරා කාලයක් ප වර්ධනය වෙනවා ඊට පස වර්ධනය නතර වෙනවා නමුත් ශාක කියන එක ඒ ජීවිත කාලය පුරාම ශාක වර්ධනයක් පෙන්නු කරනවා ඒක ශාකයි සතුනය අතර තියන වෙනස්කමක් වෙනවා ඟට මේ අන්තිම කොටස විදිට අපි මේ පාඩ මේ කතා කරන්නේ මේ ජීව නුත් ශාක වුණත් ඒ ඒ ජීවන් වර්ග වර්ග කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමයක් තමයි දෙබිදුම් සුචි කියන ක්‍රමය ඒ යම් ලක්ෂණයක් පාදනම් කරගෙන ඒ ජීවීන් වර්ගවෙෙන් කිරීමක් තමයි ඒ කඒ ලක්ෂණයක් භාවිතා කරෝතිී තියෙන සහ නැති කියනකින් ඒ ජීවීන් පොටාසල්ට වර්ග කිරීමක් කරන්න පුළුවන් ඒකට උදාහරණයක් විදියට මේ පත් ශාකවල පත්‍ර කීපයක් කරගෙන ඒ ශාකවල පත්‍ර කොහොමද ඒ වර්ගකරින්ම කරණය කරන්න කියලා මේක දක්වල තියෙන්නේ ඒ දෙබිදුම් සුච්චි කියන ක්‍රමයට අනුව වර්ග කන්න කොට එකලක්ෂණයයක් තියෙන එකලක්ෂණයක් නැති කියන ක් ැති කියන ලක්ෂණයක් අපි ගත්තති ලක්ෂණය තියෙන නැති කියන හොළස් දෙකට බංකද කන්න පුළවා මේක උදාහරණයක් විදිර තියෙනවා පත්යක මේ පත්්‍රිකා ලෙස බෙදී තියන ඊළඟට පත්්‍රිකා ලෙස බෙදී නැති කියන එක අපි මේ උදාහරණය ගත් මේක ගත්තතින් මේ පත්්‍රතුනකට බෙදල තිය එක පත් පත්්‍රයා මේක ලොකු ගානකට බෙදිල තියෙනවා මේම ගත්තති නි පත්ත්‍රයක් විදිර තියන්නේ එතකොට අපිට මුලින්ම පත්්‍රිකාලෙ බදදිල තියන ඒ පත්‍රේ පත්්‍රිකාලෙ බෙදදිල නැතිත් කියලා ොටස් දකට වි කරන්න පුළුවන් ඇති නැති කියලා ඊළඟට නැවතත් මේ පොටසක් විතරක් බැලෝතින් ඒක තියන පොදුලක්ෂණයකින් නැවතත් අපිට වෙන් කරන්න පුළුවන් ඒ මේක දක්වල තියෙන්නේ පත්්‍රිකාක් ස්ථානයකින් බෙදී ඇති පත්්‍රිකාක් ස්ථානයකින් බදී නැති මේක දදුල පුතරට බල පුුව ේරම පත්්‍රිකා මේ එක්ක ස්ථානයකට මෙතන තියන එක් ස්ථානයකට එක්කවු වෙලා තියෙනවා එතකොට එක ස්ථානයකතිින් තමයි සේරම පත්්‍රිකා සම්බන්ධ වෙලා තියන්නේ. මේ පත්්‍රිකා බැලුවතිීන් ඒ හැමපුරහම්ම නාරටියත් තියෙනවා නාරටියට පත්්‍රිකා සම්බන්ධ වෙලා තියන්නේ සෑම තැනකදීම. ඒ නිසා ඒ පත්්‍රිකා දෙක බහොදරින් නිරක්ෂණය කරලා ඒ පත්්‍රිකා දෙක අතර තියෙන වෙනස් කමින් ුවන් අපිටඒ එක වෙන් කරන්න ඒ නිසා මේ පත්්‍රිකා හොඳ නිර්ීක්ෂණය කරහම එක තැනකට එක් හුවෙලා තියෙන පත්තිකාව මේක නාර්ට්‍ය අත්ති වෙලයි නාර්ටය හැම පුරහටම පස්ත්‍රිකා එක් කහුල තියෙනවා ඒ නිසා අපිට ඒ වෙන් කරන්න විදියට ක්‍රමයක් විදිට මේ පත්්‍රිකායික් ස්ථානයකටින් බෙදිලා තියෙන එහෙම නැත්තා පටටිකායක් ස්ථානයකින් වෙදී නැති තියෙන විදිහයට වෙනස් වෙන් කරාම පොටස් දෙකට ඒ පත්්‍රිකා වෙං වෙලා යනවා ඟට මේක මේ පත්ත්‍රිකා තුන්න නැවත වෙන් කරන ක්‍රම කරන්න අපිට පුළුවන් ඒවයි පත්‍ර අග්‍රයේ තුඩක් තියෙන කියන එක මේ පත්්‍රය බැලෝතිග තුඩක් වගේ තියෙනව පත්්‍ර අග්‍රය මේවාහෙම නෑ ඒ නිසා අපි ස්සෙල්ලා මේක කොටස් දෙකට වෙන්කරෝති පත්්‍ර අග්‍රී තුඩක් ඇති කියලා කොටසකට වෙන් කරන්න පුළුවන් ඉරඟට පත්‍ර අග්‍රයේ තුඩක් නැති කියලා කොටසකට වෙන් කරන්න පුළුවන් කොටට පග කුඩා තුඩක් තියෙන කියන එක මේ එක පතයක් වෙනවා පත ග්‍රී තුඩක් නැත කියන එකොල පත්කා දෙක් තියෙනවා ඒකට මේක ඒට පස්ස පත්ග්‍ර රලිධාර තියෙනවා මේ පතය බැලෝතින් මේක පත්ග්‍රී හැලිධාර නෑ ප පත්‍රධාරය රැලි තියෙනව මේ පත් මේ පත්ය බැලෝතින් මේක පත්‍ර ධාරය හැි නැහැ කොටාිට ොටස් දිට අප උුවෙන් කරන පුළුවන් පත්්‍රධාරේ රැලි තියන ඒවාගේම පත්‍රදාලේ රැලි නැති කියන. ඒආකාරයට අපිට ඒවය තියන ලක්ෂණවල වෙනස්කම්බාලලා ඒ ලක්ෂණවල වෙනස්කම්වලින් පුළුවන් ඒවා කොටස්සොලට වෙන්කරන්න ඒකට තමයි කියන්නේ දෙබුදු සුච්චි කියන ක්‍රමය කියලා. මෙතන තියෙන මේ පත්‍ර බල් නිරීක්ෂණය කරලා අපිට පුළුවන් ඒවා එක්ෙ විදියට වං කරන්න ඒ දෙබුඳුම් සුච්චි කියන ක්‍රමය භාවිතා කරලා ඒ වගේම සතු මේගේ ශාක ගැන අපි කතා කරේ ඒ වගේම සතුනුත් ඒක්‍රමයෙන් පුළුවන් අපිට වෙන් කිරීමක් කරන්න උදාහරණයක් විදිර තිෙනවා ගිරවා ගැඩවිලා බල්ල පැත්තෑය මවා කපුට කියන මේ සතුන් ඒ දෙබඳන් සුචි ක්‍රමයෙන් වර්ගී කරන්නේ කරන ක්‍රමය ගැන එක මුලින්ම අපි පාද ගන්නින් වර්ගය කරණය කරන්න පුළුවන් මේ සතුන් අතර බැලුවති පාද තියෙන සතු නැතින පාද නැති තියෙනවා ඒඉන්දා දහතරක් තියෙන සත්තුවයි පාදහතරක් නැති කියනත්ව අපිට කෙලින්ම්ම වර්ගී කරණය කරන්න පුළුවන්. පාදහතරක් තියෙනවා බල්ලයි මවාටයි. පාදහතරක් නැහැ කිරවා ගැඩිවිල්ලා පැත්තෑය කපුට කියනමිසත්තුන්ට. ඊළඟට මේක අපිට බල්ලයි මුවයි කියනවා ඉන්න අවයිතකෝට බල්ලගේ මවාගේ අතර ඒ වෙනස්කං අපි සංසන්දනය කරහම අපිට පුළුවන් බලන්න ඒ අතර තියෙන වෙනස. බල් මුවයි අතර තියෙන ඒ වෙනස් කම්බලින් අපිට පුළුවන් ඒ සතුන් වෙන් කරන්න එතකොට මේක උදාහරණයක් විදිර තිරදනේ අන්තියන අ නැති කියලා. අන්තියන සත්තු අැති සත් අන්තියන සත්තු ඉදිර මවා අන්නෙ සත්තු ඉදිර බාල්ලා වර්ගීකරණය කරලා තියෙන. ඊළඟට පාදහතරක් නැති සත්තු බැලවා හම ඒක අපිට නැවත වර්ගී කරණය කරන්න පුළුවන් මේක හොඳින් බල්ල ඒ අත්‍ර වෙනස්කාමිදියට බල්ල ගිරව පියාමින්න පුළුව කපුට ග පිරාමින්න පුළුව අනි සතුයම බෑයිතිකොටඒ කොටස් දෙකට වර්ගී කරණය කරන්න ලේසියම පුළුවන් එතකොට පියාපත් ඇති කියන සත්තුවයි පියාපත් නැති කියන සත්තුව විදියට අපිට ප කොටස් දෙකට වෙන් කරන්න පුළුව එතකොට පියාපත් ඇති කියන සත්තු විදියට කපුට ඒවගේම ගිරව වර්ගී කරණය කරන්න පුළුවන් පියාපත් නැති කියන සත්තු විදියට ගැඩිවිලා පැත්තෑය වර්ගී කරණය කරන්න පුළුවන්. එතකොට පාපත් ඇති කියන සත්තු විදිට කපුටයි ගිරවයි මේ වර්ගී කරණය කරාම නැවතත් ඒ සත්තු ඒ සත්තුුන් ග අතර කපුටයි ගිරව අතර බල්ල ඒ සත්තුන් අතර තියෙන ඒ වෙනස්කම් බල්ල වර්ගී කරණය කරන්න පුළුවන් ඒ වක්්‍ර හොටයක් ඇති කියල මේ වර්ගී කරණය කරලා ති ගිරවට වක්ක්‍ර හොටයක් නැති කියලා කපුට වර්ගී කරණය කරලා තියෙනවා. ඊළඟට පියාපත් නැති කියන සතු ගැඩිවිලායි පැත්තෑ ඉන්නවා එතකොට දූල පුතාල හොඳින් දන්නව පැත්තෑට කකුල් විශාල ප්‍රමාණයක් තියෙනවා එතකොට ඉලාන්ට ගැඩි විලා බැලෝති කකුල් හෙම නෑ ඒනිසාඒ පාද වලින් පුළුවන් ගැඩිවිලයි පැත්තෑයි ව කරන්න පාද ඇති පාද නැති කියලා එතකොට පාද ඇතිකිවවා හම පැත්තය පාද විශාල සමමාකාව තියෙනවා ඒවගේම ගැඩිලා ගැඩිවිලාට පාද නැහැ ඒ නිසා මේ දෙබුඳුම් සුචි කියන ක්‍රමේ මගින් පුළුවන් දූල පුතාලට ඕනම දෙයක් ඒ කොටස් වලට වං කල්ලා ඒ වර්ගී කරණය කරන්න ඒවාය අත තියන වෙනස්කම් භාවිතා කල්ලා එක් තරා විෙනස්කමක් කරගෙන ඒක ඇත්ති හය වගේම නැති කියනෙදිටවිංකල්ලා පුළුවන් අපිට කොටස් වලට විෙන් කරන්න ළඟට අන්තිමට ඉතුරු වෙල තියෙන අපිට ශාකයි සතුන අතර වෙන් වෙනස්කම් ශාකවල ස්වභාවයයා අනුව ඒවා පැලෑටී පඳුරු ඒවගේ ගස් ඒවගේ වැල් ලෙස විවිධ ඒ ශාක වෙනස් වෙනවා ඒ වගේ ඒව මුල්ල ලැහහිවිදිිය ඉලන් කන්දේ විදිිය පත්‍රවල විදිිය මල්වල විදි ආදී බීජෝවල හැඩිය ඒ වගේ ඒවයි විවිධත්වයක් ඒයි ශාකොලක් පවතිනවා. ඊළඟට ඒවා හැදින තැනනුව ඒ ශාක කඩුලාන වෙන්න පුළුවන් පසේ හැදින වෙන්න පුළුවන් ඒ වගේ ඒ සෑදන පරිසරයානුව ඒවා. නැවත්ත වෙනස් වෙනවා මේකේ ශාකවල වීජත්ය වැලුවති ඒ ස්භාවය අනුව වෙනස් වෙනවා පැලෑටි වෙන්න පුළුව න්ඳරු වෙන්න පුළුවන් ගස් වෙන්න පුළුවන් වැැල්වෙන්න පුළුවන් ඒශාක වල ස්භාවය අනුව ඒශාක වෙනස් කරන්න පුළු ුවෙන් කරන්න පුළුවන් ඒ වගේම ඒ රූපය ලක්ෂණ අනුව එක මල් මුල් වෙන්න පුළුවන් ලාට කහඳ වෙන්න පුුවන් මල්වෙන්න පුළුවන් පස්ත්‍ර වෙන්න පුළුවන් ඉවැයි පල වෙන්න පුළුවන් බීජවෙන්න පුළුවන් ඒවා අනුව ශාක වෙනස් කර වෙන්න වෙනවා. ඊළඟට ඒශාක වර්ධනය වන පරිසන යානුව ඒ ජලජ වෙන්න පුළුවන් කඩලාන වෙන්න පුළුවන් වෙරල්ල බට පරිසරයක වන්න පුළුවන් ඊලාට බෞමික න්න භූමි වන්න පුළුවන්. ඒ විදියට ශාක වර් විවිධත් වෙනවා. ඉළඟට සතුම් බැලුවතින් සතුන්ගේ විධත්වය බැලුවතින් ඒගොල්ලො සතුන් ජීවත්වෙන පරිසන අනුව බෞමික වෙන්න පුළුවන් ජලජ වෙන්න පුළුව ඉළඟට ඒ ජලය ජීවත්වෙන්ෙන පුළුවන් ඉට වාතයෙම ඒ ජීවත්වවෙන්න පුළුවන් ඉළඟට භෝජන ක්‍රමාණුව ගිනක් සත්තු වවෙන්න පුළුව ොක ගිලින සත්තුවවෙන්න පුුවන් ලාට යුසුර බන සත්ව වන පුුවන් ඒ කෑම පරිභෝජනය කරන්න ආකාරයානුව ඒ සත්තු වර්ගී කරණය විවිධ වෙනවා වර්ගී කරණය කරන්න පුළුවන්. ඉරඟට ඒ කනද අනුව අපිට පුළුවන් අපිට සත්තු වර්ගනය කරන්න ශාක භක්ෂක කියනවා සත්තු ශාක විතරක් ආහාරටිකන සත්තුව උන්ට කියනවා අපි ශාක භක්ෂක සත්තු කියලා. ඊඟට ංශ භක්ෂික සත්තු කියනවා මස්විතරක් ආහරට ගරන්න සක්තුූ ඒවගේම සරර්ුව භක්ෂක කියනවා ශාකත් මසුත් දෙම ආරට ගාන සක්තු වලට කියනවා සරර්ුව භක්ෂක කියලා. ඒ භෝජනය කරන ආහාරය වර්ගය අනුව ඒ ශාක භක්ෂක වෙන්න පුළුවන්ගේ සතා මාංශ භක්ෂක වෙන්න පුුවන් සර්වභක්ෂක වෙන්න පුළුවන් ඒ විදියට අපිට වර්ගවලට වෙන් කරන්න පුළුවන්. ඊළඟට ාහිර ලක්ෂණ අනුව වෙනඟ කරන්න පුළුවන් වර්ණය වෙන්න පුළුවන් හැඩය වෙන්න පුළුවන් ඒ අවයි අම ශරිය තියන උපාගානුව වෙන්න පුළුවන්. ඊළඟට චරණය ක්‍රමානුව අපිට පුළුවන් සත්තුවාර්ගය කරණය කරන්න ඇවිදීම වෙන්න පුළුවන් පිහිනීම වෙන්න පුළුවන් ියාසර කිරීම වන්න පුළුවන් බඩගෑම් වන්න පුුවන් ඔන්ගේ විධ චාලන පෙන්නුම් කරනවා ඒව අනුව අපට සත්තු වර්ගී කරණය කරන්න පුළුවන්.